අපි දැන් පුතේ පාඩම පටන් ගනිමු නේද? මම දැන් පුතාලගෙන් පොන්චි ප්‍රශ්නයක් අහනවා. ඔන්න පුතාලා මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනි. ඊට පස්සේ පුතාලා මයික් ඕෆ් කරගන්න ඕන. හොඳද පුතාලා මට ප්‍රශ්නෙට උත්තර දුන්නාට පස්සේදී පුතාලා දැන් මට පුතාලගෙන් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර ඕන. පුතාලා දැන් මාස 3ක් විතර ගෙදර හිටියානේ. දැන් අප්‍රේල් 28 ඉස්කෝලේ නිවාඩු දවසේ ඉඳලාම පුතාලා හැමදාම ඉන්නේ ගෙදර. කොහෙවත් ගියේ නැහැ. කොහෙවත්ම ගියේ නැහැ. පුතාලා ගෙදරට වැඩියෙන්ම කියවුණු වචනේ මොකද්ද පුතාලට? ගෙදරදි වැඩියෙන්ම කියවෙච්ච වචනේ. ඔයාලම හිතලා කියන්න. හොඳයි කියලා. පුතාලට වැඩියෙන්ම කියවෙන වචනේ තමයි අම්මේ ඊට පස්සේ තාත්තේ නේද අම්මේ තාත්තේ කියන වචන දෙක තමයි අපි වැඩිපුරම ගෙදරදී කියන්නේ වැටුණක් කියනවා මොනක් බඩගිනි උණක් කියනවා නේද වැටුණාම නාම නිදිමත වුණාම ඈ මොනවා හරි ඉල්ලන්න ඕන වුණාම හැම දෙයක්ම අම්මේ කියලා තමයි කියන්නේ නේ අම්මේ කියලා හොඳ දැන් පුතාලගේ මයික් ඕෆ් කරගන්න පුතාලා දැන් ඔබල මයික් ඕෆ් කරගන්න හැමෝම මයික් ඕෆ් කරගෙන ඉන්නේ තවෙයි මයික් ඕෆ් කරලා නැහැ හරි ඔන්න දැන් දැන් අපි බලමු පුතේ පුතාලගේ මේ දැන් අහගෙන ඉන්න ඔන්න දැන් අපි කිව්වා වැඩියෙන්ම පුතාලට කියවෙන වචනේ තමයි අම්මේ කියලා නේද අද අපි ඉගෙන ගන්නෙත් පුතේ අපේ මව්පියෝ ගැන මව්පියෝ කියලා කියන්නේ අම්මයි තාත්තයි අපේ අම්මයි තාත්තයි ගැන තමයි අපි අද ඉගෙන ගන්නෙ අම්මයි තාත්තයි කියලා කියන්නේ පුතේ ගෙදර ඔයාලට හැම දෙම කරලා දෙන ඔයාලා ඉපදුණු දවසේ ඉඳලාම හුඟක් දුක් විඳින දෙන්නේ නේද ඔයාලගේ වැඩ කරලා දෙන්න ඔයාලට හුඟක් දුක් විඳින දෙන්නේ තමයි පුතේ අම්මයි තාත්තයි කියලා කියන්නේ හොඳයි අම්මලා තාත්තලා කරන වැඩ මොනවද අම්මලා තාත්තලා ගෙදරදී කොච්චර වැඩ කරලා දෙනවද නේද ඔයාලගේ සියලුම වැඩ කරන්නේ අම්මයි තාත්තයි තමයි. ඉතින් මේ අම්මලා තාත්තලා ගැන කියවෙන ගීත, කවි ගොඩාක් තියෙනවා. අපිට ඒවයින් කියවෙන්නේ අම්මයි තාත්තයි ගැන. හරි ලස්සනට කියලා තියෙනවා පුතේ අම්මයි තාත්තයි ගැන. මේ බලන්නකෝ. අපේ කරුණාරත්න දියුල්ගණි මහත්මයා මෙන්න මෙහෙම ලස්සනට කියලා තියෙනවා. ටීචර්ට ලස්සනට නම් කියන්න බෑ. ටීචර් නිකන් කියන විදියට කියවෙන විදියකට කියවෙයි හොඳද අපි කියලා බලමුකෝ නේද ඔන්න බලන්න ගමට කලින් ඉරෝ මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ ලෝතුරු සුව විඳිනා කලාවේ නිල් දියවරා
අර තව පුතාලා අහලා ඇති සින්දුවක් දවසක් පැල නැති හේනේ කියලා සින්දුවක් තියෙනවා නේද? ඒ සින්දුවේ කියවෙන්නේ පුතේ අම්මා කෙනෙක් දවසක් හොඳටම දරුවත් එක්ක හේනට ගිය අතරේ ලොකු වැස්සක් වැස්සලු. ඒ ලොකු වැස්ස වැටුණට පස්සේ දරුවා තෙමෙන්නේ නැති වෙන්න අම්මා මොකද කරලා තියෙන්නේ? මුළු දවසේම ඒ වැස්ස ඉවර වෙනකම්ම දරුවව වහගෙන අම්මා අම්මා මොකද කරේ? දරුවා තෙමෙන්නේ නැති වෙන්න තියාගෙන ඉන්නුනේ අම්මා. අම්මා තෙමුණාට දරුවා තෙමෙලා නැහැ. ඔය බලන්නකෝ දවසක් පෙළ නැති දවසක් නැති අකාල මහා වෙහි වෙසා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණාම්මේ පායන තුරු හිටි පියවර සිටියා ඔබ අම්මේ. අම්මා තෙමින් දරුව තෙමන්න ඇතුව එක විදියටම හිටියලු නේද? ඉතින් පුතේ ඔන්න බලන්න ඔය හැම බලම් බලම් පුතාට ඇහෙයි දැන් ටීචර් කියලා දෙන ටික ඇහෙනවනේ නේද? ඉතින් පුතේ අම්මල තාත්තල තමයි පුතාලගේ. දැන් ඔන්න අම්මා ඔයා විපදුණු දවසේ ඉඳලාම පුතා තොටිල්ලේ තියෙන වෙලාවේ ඉඳලාම තොටිල්ලේ එහෙම නැත්තම් ඇඳේ තියලා තියලා පුතාව නාවලා අතපය හැඩගන්වලා මේ හැම දෙයක්ම කරලා පුතා ලොකු මහත් කරන්න හුඟක් වෙහෙස වෙනවා. ඒ වගේම අම්මගේ ඇඟේ තියෙන ලේ කිරි කරලා පොවල තමයි පුතාලව ලොකු මහත් කරලා තියෙන්නේ. පුතාලා ලොකු මහත් කරලා තියෙන්නේ ඇඟේ තියෙන ලේ ටික කිරි කරලා තමයි පුතාලා. දැන් පුතාලා පුංචි කාලේ ඉඳන් කිරි බිව්වනේ. පුතාලා අවුරුදු මං හිතන්නේ පහක් විතර වෙනකම් පුතාලා කිරි බොනවා අම්මගෙන්. දැන් තමයි ඔයාලා ඔය කිරි බොන්නේ නැත්තේ නේද? දැන් ඔය පිටි කිරි බොන්නේ අම්මගෙන් කිරි බොනවා පුංචි කාලේ ඉඳලම. පුතාලා චූටි කාලේ ඉඳලම අම්මා කිරි දීලා තමයි ඔය තත්ත්වයට එනකන් පුතාලව හදලා තියෙන්නේ. ඉතින් පුතේ දැන් මෙන්න මේ පුතාලා මෙන්න මේක අහගෙන ඉන්නකෝ බලන්න. ඔන්න චූටි සින්දුවක් ටීචර් කියලා දෙන්නම් බලන්න. චන්ද්‍ර මඩුළු යට සුරංගනාවක් දූසන හන්නට ගීත ගයනවා දුවේ එපායි කතා අහන්නට මීනලවිලි ගී මමයි කියන්නේ රන්තටියක කිරිපැණි පුරවාගෙන හඳහාමි දූ බලන්න එනවද දුවේ එපායි කතා අහන්නට හඳහාමි කෙලෙසද මෙහෙන්නේ කිරිමුට්ටිය නුඹේ ගඟේ ගියාලු ගඟට උඩින් කිරි කොක්කු ගියාලු දුවේ එපායි කතා අහන්නට මමයි නුඹට ලේ කිරි කර දුන්නේ. ඔය නන්දා මාලිනී නැන්ද තමයි ඔය සින්දුව කියන්නේ. ඉතින් පුතේ බලන්නකෝ දැන් මේ සුරංගනාවියෝ ඇවිල්ලා දූ සනහන්නට එක එක සින්දු කියනවලු. හැබැයි පුතේ ඔයාලා පුංචි කාලේ සුරංගනාවියෝ ඇවිල්ලා සින්දු කිව්වද
නැහැ නේද පුතාලට පුතාලව නැලවිලි ගී කියලා නලවලා නිදි කෙරෙව්වේ කවුද ඔයාගේ අම්මා ඉතින් තවත් ඔය කවිවල තියෙන කිරිමුට්ටිය ගඟේ ගියා ගඟට උඩින් කොක්කු ගියා කියලා නේද නෑ කිරිමුට්ටි දැන් පුතාලට කිරි දුන්නේ කවුද අම්මගේ ලේ කිරි කරලා දුන්නේ අම්මා නේද අම්මා තමයි පුතාලට කිරි පෙව්වේ ඉතින් පුතේ මේ හැමදේම එතකොට පුතාලට වැඩියෙන් වැඩ කරලා දීලා තියෙන්නේ පුංචි කාලේ ඉඳලම අම්මා තමයි ඊට පස්සේ දැන් අහගෙන ඉන්නකෝ ඔය දැන් අම්මා කරන වැඩ නේද පුතාලා උදේ නැගිට වෙලාවේ ඉඳන් නැගිටින කලින් ඉඳලම පුතාලා කල්පනා කරලා බලන්නකෝ මොනවද අම්මා කරන වැඩ කියලා පුතාලා ලිව්වොත් පොත් හතරක් විතර ලියල ඉවර කරන්න ඒත් බැරි වෙයි නේ පුතාලට අම්මා කරලා දෙන දේවල් පොත් හතරක් ලියලවත් පහක් ලියලවත් ඉවර කරන්න බැරි වෙයි අම්මා ඔයාලට කරලා දෙන වැඩ ඉතින් පුතේ ඒ වගේම තමයි තාත්තා ඒ වගේම තමයි තාත්තත් පුතාලා මෙන්න මේ සින්දුවත් අහලා ඇති නේද ටීචර් කියලනම් බලන්න සින්දු ගායනා කරනව නෙවෙයි කියන්නම් ටීචර් අන්දරයයි වැව්තාවන්නේ සක්මන් කරන අපච්චි දොලේ දියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අපච්චි පුතාලේ සින්දු අහලා තියෙනවා නේද ඔව් ඔන්න ඔය වගේ පුතේ දැන් මේ හැම තැනකම කියවෙන්නේ දැන් තාත්තා කොච්චර වැඩ පුතාලට කරලා දෙනවද හැම දෙම පුතාලගේ ආරක්ෂාව පරිස්සම රැකවරණය ඔය සියලු දේ සපයන්නේ තාත්තා පුතාලට ගෙදරට බඩු හොයලා ගෙනත් දෙන්නේ සල්ලි හම්බ කරලා පුතාලට හැම දෙම අරගෙන ගෙනත් දෙන්නේ කෑම බීම ගෙදරට ගෙනත් දෙන්නේ ඔක්කොම කරන්නේ කවුද ඔයාගේ තාත්තා ඒ වගේම තමයි කිසිම දෙයකින් පුතාලට අඩුපාඩුවක් තියන්නේ නැහැ කිසි දෙයකට අගහිගයක් තියන්නේ නැතුව කොහොම හරි තාත්තා පුතාලගේ සියලුම වැඩ කටයුතු කරලා ගෙනල්ලා දෙනවා හැම දෙයක් හැබැයි කොයි වෙලාවෙවත් පුතාලට අඩුවක් පාඩුවක් දැනෙන්න දෙන්නේ නැහැ අම්මල තාත්තල සමහර වෙලාවට හුඟක් අමාරුවෙන් තමයි මේ දේවල් කරන්නේ හැමදේම මේ දේවල් කරන්න කොච්චර මහන්සි වෙනවද තාත්තා දැන් බලන්නකෝ ගෙදරට බඩු ගේන්න තාත්තා රස්සාවකට යන්න ඕන ඉතින් රස්සාවට ගියාම මේ රස්සාවල් කරණේම හරි ලේසි දේවල් නෙවෙයි හුඟක් ඈත දුර යන්න ඕන ඒ වගේ මේ කරන්න තියෙන වැඩ හුඟක් අමාරුයි බස්සල් දැන් මේ දවස්වල නම් බස්සල යන්න ඕන බස්සල යන්න කරදරයි මේ කාලේ දැන් විතරක් නෙමේ පුතේ හුඟ අමාරුවෙන් තමයි බොහෝම මහන්සි වෙලා තමයි පුතේ අම්මල තාත්තලා මේ වැඩ ටික පුතාලට කරලා දෙන්නේ පුතාලට පොත්පත් ගන්න ඇඳුම් පැළඳුම් ගන්න කෑම බීම ගන්න මේ හැම දෙයකටම සල්ලි ඕන ඉතින් සල්ලි හොයන්න නම් තාත්තා හුඟක් මහන්සි වෙන්න ඕන දැන් පුතාලට ඕක දැනෙන්නේ නැහැ පුතාලට හිතෙනවා අපි ගෙදරනේ ඉන්නේ තාත්තා ඉතින් රස්සාවට ගිහිල්ලා එනවා එතකොට සල්ලි හම්බෙනවා කියලා ඒ වුණාට පුතේ පුතාලා චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ කොච්චර අමාරුවෙන්ද ওই සල්ලි හම්බ කරන්න තාත්තා මහන්සි වෙන්නේ කියලා නේද ඔන්න මේ ඒ හුඟක් මහන්සි වෙලා තමයි පුතේ තාත්තා මේ වැඩ ටික කරන්නේ තාත්තයි අම්මයි දෙන්නම හුඟක්ම මහන්සියෙන් තමයි මේ වැඩ කරන්නේ පුතාලා අහලා ඇති පුංචි කතාවක් තියෙනවා පුතේ ඉස්සර ලේනෙක් හිටියලු මේ ලේනගේ ලේනෙකුට පැටියෙකුත් හිටියලු මේ ලේන පැටියා වතුරට වැටිලා මුහුදට වැටිලා තියෙන මුහුද අද්දර ඉඳලා මේ ලේන පැටියා මුහුදට වැටුණලු ඊට පස්සේදී මේ ලේන අම්මා මොකද කරලා තියෙන්නේ මුහුදට පනිනවලු මුහුදේ
දැන් ලේනාගේ වලිගේ තෙමෙනවනේ එතකොට වලිගේ මේ එයා හිතාගෙන ඉඳලා තියනවා මූදේ වතුර ටික මම මූදට පැනලා පැනලා වලිගෙන් වතුර ඔක්කොම ටික මූදේ වතුර හිස් කරාම මට දරුවව ආයේ මට හම්බ වෙයි හොයාගන්න පුළුවන් වෙයි කියලා ඉතින් මූදට පැනලා ලේනා ලේනා අම්මා මේ වලිගෙන් වතුර ඉහළ ඉහළා මූද හිඳවන්න තරම් උත්සාහ ගත්තලු ඒ තරමට ඒ සත්තු උනාත් පුතේ අම්මා කියලා කියන්නේ තමන්ගේ දරුවෝ ගැන හුඟාක් වෙහෙස වෙන කෙනෙක් තමන්ගේ දරුවන්ට තරම් ආදරේ කිසිම කෙනෙක් නැහැ නේද තමන්ගේ දරුවන්ට විත හුඟාක්ම අම්මලා තාත්තලා ගොඩක් ආදරේ තමන්ගේ දරුවන්ට තමන්ට තියෙන ලොකුම වස්තුව තමයි තමන්ගේ දරුවෝ ඉතින් ඒක හින්දා අම්මයි තාත්තයි ඔයාලට ගොඩාක් ආදරේ ඉතින් දැන් අම්මලා තාත්තලා මේ හැම දෙයක්ම කරන්නේ දරුවෝ වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්නේ ඔය ඔච්චර මහන්සි වෙන්නේ මොකටද ඔයාලා වෙනුවෙන් නැත්නම් ඉතින් අම්මටයි තාත්තටයි ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ අම්මටයි තාත්තටයි පුළුවන් තමන්ගේ වැඩ බලාගෙන ඉන්න ඒ වුණාට අම්මයි තාත්තයි ඔය උතරමිට මහන්සි වෙන්නේ සල්ලි හොයන්න යන්නේ මේ හැම දෙයක්ම කරන්නේ පුතාලගේ දියුණුව වෙනුවෙන් ඔයාලගේ මතු අනාගත දියුණුව වෙනුවෙන් ඔයාලා ලොකු මහත් කරන්න ඔයාලා ලොකු කෙනෙක් කරලා උගන්නලා රසාවක් කරනකොට අම්මල තාත්තලට හරිම සතුටුයි දරුවන්ට දරුවෝ ගැන අනිත් අය හොඳ කියවෙනව තරම් සතුටක් අම්ම තාත්ත කෙනෙකුට තවත් නැහැලු ඉතින් ඒක නිසා දුවේ පුතේ පුතාලා අම්මල තාත්තලට ඔන්න හොඳට සලකන්න පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ පුතාලා අහලා ඇති දැන් තියනවා වැඩිහිටි නිවාස කියලා තැන් පුතාලා අහලා තියනවාද පුතාලා ඔය ගිහිල්ලත් ඇති දාන දෙන්න එහෙම වැඩිහිටි නිවාසවලට ඒ වැඩිහිටි නිවාසවල පුතේ ඉන්නේ කවුද ඔය ඔව් දැන් ඔයාලගේ අම්මලා තාත්තලා වගේම අය තමයි ටිකක් වයසට ගියාම අර වැඩිහිටි නිවාසේ ඉන්නේ ඉතින් පුතේ මේ වැඩිහිටි නිවාසවලට කවුද මේ අම්මලා තාත්තලා ගෙනihin දාලා තියෙන්නේ දරුවෝ වැඩිහිටි නිවාසයකට අම්මයි තාත්තයි ගෙනihin දාලා තියෙන්නේ දරුවෝ. ඉතින් එහෙනම් පුතාලා හිතා ඒ වැඩිහිටි නිවාසවල අම්මලා තාත්තලා ඉන්නේ පුතේ සතුටෙන්ද? නෑ කොච්චර දේවල් කන්න බොන්න හම්බ වෙනවා තමයි. හැබැයි ඒ වුණාට අම්මලා තාත්තලා කවදාවත් පුතේ වැඩිහිටි නිවාසයක ඉන්නේ සතුටෙන් නෙවෙයි. පුතාලට පුළුවන් වෙච්ච දවසක වැඩිහිටි නිවාසයකට ගිහින් බලන්නකෝ ගිහිල්ලා පුතාලා ඔය ඒ ඉන්න ආච්චි සීයා කෙනෙක් එක්ක කතා කරලා බලන්නකෝ ඒගොල්ල කවදාවත් ඒගොල්ලන්ගේ දරුවෝ මේ තැන්වල ඉන්නවා කියලා කියන්නේ නැහැ මොකද ඒ තරමට දරුවන්ට ලැජ්ජ කරන්න ඒ අම්මලා තාත්තලා කැමති නැති නිසා ඉතින් පුතේ පුතාලා හොඳට මතක තියාගන්න කවදාවත් පුතේ පුතාලගේ අම්මලා තාත්තලා නම් වැඩිහිටි නිවාසයකට ගෙනihin දාන්න එපා පුතාලා අද ඉඳලා හොඳට මතක තියාගන්න පුතාලා ලොකු වුණාම රස්සාවක් කරලා පුතාලා හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා අම්මයි තාත්තවයි හොඳට බලා ගන්න ඕන අම්මටයි තාත්තටයි උදව් කරන්න ඕන අම්මලා තාත්තලා ඔය වයසෙම ඉන්නේ නැහනේ පුතාලා ලොකු වෙනකොට අම්මලා තාත්තලා ටිකක් වයසට යනවා දැන් ටීචර් විතර වයසට යනවනේ නේද දැන් පුතාලයි අම්මලා තාත්තලා තරුණයි හැබැයි ටීචර්ලා වයසයි දැන් ටීචර්ලටත් වඩා වයසට ගියාම අම්මලා තාත්තලාට තමන්ගේ වැඩ කරගන්න බැරුව යනවනේ එතකොට ඔන්න පුතාලා තමයි අම්මවයි තාත්තවයි බලා ගන්න ඕන. දැන් ඔයාලා අම්මයි තාත්තයි බලා ගන්නවනේ. දැන් ඔයාට කන්න උයලා දෙනවා, නාවනවා, ඇඳුම් සෝදලා දෙනවා. ඔය ඔක්කොම දේවල් කරනවනේ. අන්න ඒ වගේ ඒගොල්ල වයසට ගියාම පුතාලා හොඳට අම්මවයි තාත්තවයි බලා ගන්න ඕන. ඔන්න අද ටීචර්ට පොරොන්දු වෙන්න ඕනි. ඔයාලා කවදාවත් මම මගේ අම්මටයි තාත්තටයි වැරැද්දක් කරන්නේ නැහැ කියලා. පුතාලා පොරොන්දු වෙනවා නේද? මයික් ඔන් කරගන්න පුතා. ඔව් ටීචර්. ඔව් ටීචර්. හොඳයි. දැන් මම කලින් මම පුතාලා ගැන බලනවා. ආ දැන් ටීචර් ඉන්නේ දැන් පිළිගන්න මිහිදී. එතකොට මම බලනවා පුතාලව අම්මවයි තාත්තවයි හොඳට බලාගෙන ඉන්නවද කියලා. ඔන්න පුතේ එහෙනම්
දැන් අම්මට තාත්තට වදින ගාතාවක් තියෙනවා නේද පුතේ අම්මට වදින ගාතාවක් තියෙනවා තාත්තට වදින ගාතාවක් තියෙනවා අම්මට වදින ගාතාව පුතාලට හැමෝටම මතක නේද කියන්න පුතාල බලන්න තාත්තටයි හැමදාම ඇඳවට පුතාලා නිදා ගන්න යන්න කලින් ඔය වගේ හයියෙන් ගාතාවක් වදින්න පුරුදු වෙන්න ඕන පුතේ හයියෙන් ගාතාවක් කියලා වදින්න පුරුදු වෙන්න නිදා ගන්න යන්න කලින් හොඳද ඊළඟට පුතාලා කොලියන්න ඇස් වෙනකොට ගෙදරින් එළියට පුතාලා ගෙදරින් එළියට යන වෙලාවටත් පුතාලා හැමදාම අම්මටයි තාත්තටයි වැඳලා යන්න මතක තියාගන්න ඕනේ. පුතාලට මම දැන් පුංචි පැවරුමක් දෙනවා. ඒ තමයි පුතේ ඔන්න අහගන්න. මයික් ඕෆ් කරගන්න පුතාලා හැමෝම. ඔක්කොමලාගේ මයික් මියුට් කරගන්න පුතේ. හොඳයි.